Travelers, welcome back to my channel. අදම මොගලන්ට අරගෙන ආවේ කැබලිත් වන්දනාවේ සම්පූර්ණ වීඩියෝ එක. කලින් මම ඉන්ට්‍රෝ වීඩියෝ එකක් දාලා තියෙනවා. දැකපු නැති අය ඉන්නවා නම් channel එකේ පහල ඇති එකත් බලලා එන්න කියලා මම ආරාධනා කරනවා. ඉතින් මේ වීඩියෝ එකෙන් මම බලාපොරොත්තු වෙන්නේ කැබලිත් වන්දනා ගමන ගැන සම්පූර්ණ විස්තරයක් ඕගොල්ලන්ට ගේන්න. ඉතින් ඕගොල්ලෝ දන්නවා ශ්‍රී ලංකාවේ විශාල බැතිමතුන් ප්‍රමාණයක් කැබලිත් වන්දනාමාන කරගන්න වසරක් පාසා යනවා. ඉතින් පුරුෂ පාර්ශ්වයේ තමයි මේ ගමන සඳහා සහභාගී වෙන්නේ. සුපුරුදු විදිහට ගල්ගේ ගාවින් පුද පූජා කටයුතු කරලා වැඳුම් පිදුම් වත්පිළිවෙත් කරලා තමයි ගමන ආරම්භ කරන්නේ. වීඩියෝ එකේ ඉදිරියටම ගිහිල්ලා අපි බලමු ගමනේ ඊතුරු විස්තර මොනවාද, කොහොමද මේ බැතිමතුන් මේ ගමන සඳහා පිටත් වුණේ කියලා. කැබලිත් වන්දනාමාන කරගන්නට යන බැතිමතුන් මීළඟට වැඳ පුදා ගන්න ස්ථානයක් තමයි ඔකන දේවාලය කියලා කියන්නේ. ඉතින් ඔකන දේවාලයේ නතර වෙලා වැඳ පුදාගෙන පඳුරු ගැට ගහලා බාරහාර වෙලා ඉතුරු ගමනාන්තය සඳහා යන්න පිටත් වෙන්නට පුළුවන්. ඒ වගේම තමයි ශ්‍රී ලංකාවේ අනිකුත් ප්‍රදේශවලින් විශාල බැතිමතුන් ප්‍රමාණයක් එනවා, විශාල පිරිසක් එනවා මෙතනට බාරහාර වෙන්න වගේම බාරහාර ඔප්පු කරන්න. ඉතින් ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව කන දේවාලයට එනවා, ඇවිල්ලා පුද පූජා කටයුතු පවත්වනවා. ඔකන දේවාල භූමියේ නවාතැන් ගන්න වගේම එන බැතිමතුන්ට විවේක ගන්න පිරිසිදු වෙන්නත් පහසුකම් සලසලා දීලා තියෙනවා. මේ තියෙන්නේ කුඩා කැබලිත්ත. කුඩා කැබලිත්තට ළඟා වෙන්න කුමන පාරේ ඇවිදෙලා ඔකන දේවාලයේ සිට පැයක පමණ කාල වේලාවක් ගත වෙනවා. ඒ වගේම තමයි කැබලිත්තට යන්න පාරවල් පහක් තියෙනවා. ඉතින් ඒ පාරවල් පහෙන් යාල හරහා එක මාර්ගයක් තියෙනවා. ඒ වගේම ගල්ගේ වැඳ පුදාගෙන ගල්ගේ ඉඳලා කිලෝමීටර් 30ක් පමණ ආවහම කැබලිත්තට එන්න පුළුවන්. අනික් පාර තමයි කොටියාගල මාර්ගය. ඒකත් පාරවල් දෙකක් තියෙනවා, ඇතිමලේ සහ හාම්බන්න කියලා. ඉතින් කුමන පාරෙන් එනවා නම් උකන දේවාලයේ වැඳ පුදාගෙන කුඩා කැබලිත්තට එන්න පුළුවන්. ගෙන්නේ මල්ලි. ඔකට අවුදින්න
Pick up the him Mugandi and home Kelly Mugandi. Oh, yeah, pick up the hand, Kelly Mugandi. Ganda, 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 Homa Ganda. Tapota, good again, Isra Road, they got in Tanaka. I think you were the only. Yes. Hey, vincha, vincha. Taka, la vincha, ganda. We'll be right back.
අල්ලන්න හදින්ද يا We'll be right back.
passenger passenger මේ පැත්තට වාදවම වාදවමට ගාන්න ඕනේ මෙහාට දකුණු පැත්තට ආ වමනේ මේ දිහාට එන්න ඕමෙන්න එන්න ඕමෙන්න ඕමෙන්න ගෙලින් කරගන්න දැන් දැන් ගෙලින් කරගෙන යන්න May out case. Ready, ready. Anne, gan, gan. Oh my God. Hey, release it, දැන් එන්න කොහොසල මේ පැත්තට අල්ලන්න මෙහෙන් අල්ලලා ගන්න මැද්දෙන් ආ ඕම තියන්න ඕම තියන්න
කැබලිත්තේ පුද පූජා කටයුතු ගැන කතා කරනකොට මෙහි සියලුම දානීය පිළියෙල කරගන්නට ගන්නේ කුඹුක්කන් නොයෙන් වලවල් හතක් හදලා ඒකෙන් ගන්න ජලය. ඉතින් සූර්යයා නැගී ඒමට පෙර තමයි මේ වලවල් හත සැකසගන්නේ. මෙහි ජලය අරගෙන හදාගන්න මුරුතන්පත් තමයි මුරුතන් මංගල්‍ය සම්බුද්ධ පූජාවක් විදිහට බෝධින් වහන්සේට පූජා කරලා අනතුරුව දෙවියන් වන්දනාමාන කරගන්නවා. කැබලිත්ත පූජා භූමිය හා ගොඩනැගිච්ච ජනප්‍රවාදයේ එන පුරාවෘත්ත කතා බොහෝමයක් තියෙනවා. ඉතින් කතරගම දේවාලයට එල්ල වෙච්ච ආක්‍රමණයක් අවස්ථාවේදී එම පිරිස කතරගම දෙවියන්ගේ වස්තුව රැගෙන යන උත්සාහ කළා තියෙනවා. නමුත් ඒ අවස්ථාවේදී කැබලිත්තේ රාළනම් වූ කපු මහතෙකු විසින් එම වස්තුව රැගෙන විත් මේ සියඹලා ගහේ සංගවල ආරක්ෂා කළා තියෙනවා. ඉතින් ජනප්‍රවාදයේ එන විදිහට මේ භූමිය ආරම්භයට හේතුපාදක වෙච්ච කතාව එයයි. ඉතින් අයින් අනතුරුව කතරගම දෙවියන් භාවනා යෝගීව වැඩවසන ස්ථානයක් විදිහටත් මේ ස්ථානය හඳුන්වනවා. ඉතින් බැතිමතුන් බොහෝ පිරිසක් භක්තියෙන් ගෞරවයෙන් විශ්වාසයෙන් අදහන ඒ වගේම පැමිණෙන ස්ථානයක් විදිහට මේ ස්ථානය හඳුන්වා දෙන්න පුළුවන්.